සම්මා සම්බුදු සරණයි සදහැති ඔබ සැමට යකඩයක හටගන්නා මල හේතුවෙන් එම යකඩේම විනාශයට පත්වන්නාසේ යමෙකු තුල හටගන්නා කෙලෙස් මල හේතුවෙන් එම පුද්ගලයා විනාශයට පත්වනවා එනිසාවෙන් කෙලෙස් මල දුරලා උතුම් වූ නිර්වාණය කරා ගමන් කරනට ඔබට මඟ පෙන්වනු පිණිස බෞද්ධ නාලිකාව ඔබ වෙත ගෙන එන මේ පැයට නියමිත සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි අප මේ මොහොතේ සූදානම් වන්නේ සදහැවතුනි ඒ අනුව මේ උතුම් වූ දේශනාව පවත්වන්නට අප සෑම දිනා වෙත මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාළ පස්යාල මුරුතවල ධර්ම චක්‍රාරාමාධිපති එල්ලක්කල මීවිටිය විදුහලේ ගරු විදුහල්පති ශාස්ත්‍රපති අවසරයි පූජනීය හාපිටිගම විජිත ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි සියලු දෙනා පළමුවෙන්ම සාදු නාද නංවා පිළිගනිමු සාදු 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 සදහතුනි පළහැල වානලුවාව පදිංචි පින්වත් විමලාවති එදිරිසිංහ මෑණියන් සමගින් සුදීරා සහ කෞශල්‍යා ඊළංගකෝන් දියණියන් ප්‍රධාන ඒ පවුලේ පිරිසයි මේ සද්ධර්ම දේශනාවට තමන්ගේ සදහැති දායකත්වයන් ලබාගෙන කටයුතු කරන්නේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොග්ගදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ආරභත නික්ඛමත යුංජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සතිති ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන බලාපොරොත්තු වෙන දායකත්වයේ දරන ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා හමු වෙච්ච හැම මොහොතකදීම උන්වහන්සේලාට දහම් පදයක් ධර්ම පදයක් දේශනා කිරීම නිරන්තරයෙන්ම සිද්ධ වෙන කාරණාවක්. මොකද බුද්ධාදී උතුමන් වහන්සේලා ගේ ස්වභාවය තමයි රැස් වෙච්චාම කළ යුතු කාරණා දෙකයි තියෙන්නේ. කාණ්ඩයක් නැත්තම් පිරිසක් එක්කව වෙච්චාම කළ යුතු කාරණා දෙකක් තියෙනවා. ද්වයං කරණීයං කාරණා කටයුතු දෙකයි සන්නිපතිතානං ඒක රාසී වෙන මොකද්ද ධම්මීවා කතා ධම්මීවා කතා අරියෝවා තුන්හි භාවෝ පැස්වෙච්චාම කරන්න තියෙන මොකද්ද ධම්මීවා කතා කරනවා නම්
ධාර්මික කතාව. නැත්තම් අරියෝවා තුන් නිභාවෝ. ආර්ය තෘස්නීම් භාවයෙන් සිටීම. තෘස්නීම් භාවයෙන් ඉන්නවා කියලා කියන්නේ මෙතන මොකක්වත් අරමුණක් නැතුව නිකන් ඔහි නිස්සද්දව ඉන්නවා කියන එක නෙමෙයි. අපි කියමුකෝ ආර්ය තෘස්නීම් භාවයේ ස්වභාවය තමයි මොකක් හරි කර්මස්ථානයක යෙදීම. භාවනා අරමුණක ඉන්න එකයි තුන්නී භාවෝ කියලා කියන්නේ එතන. අරියෝ ආර්ය තෘස්නීම් භාවය කියන්නේ ඒකයි. ඒකනේ දැන් අර බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ කුරු රට වාසීන් හම්බ වෙච්චාම ඒ ඇත්ත කතා කරන්නේ කර්මස්ථානයක් ගැන. දැන් කවුරු හරි ඇහුවොත් මේ ඔබ වඩන්නේ මොකද්ද සතිපට්ඨාන අහනවා කියන්නේ. මොකද්ද ඔබ වඩන සතිපට්ඨාන? කාය අනුපස්සනාවද, වේදනා අනුපස්සනාවද, චිත්තානුපස්සනාවද, ධම්මානුපස්සනාවද? යොව්‍යත්තව තියෙනවනේ ගොඩක් ප්‍රභේද. බුද්ධානුස්සති භාවනාවද වඩන්නේ, අසුභ භාවනාවද වඩන්නේ, මරණානුස්සති භාවනාවද වඩන්නේ? ඔහම තමයි මිනිස්සු හම්බ වෙච්චාම අහනවා කියන්නේ ඉස්සර. කුරු රට වාසීන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ කුරු රටනේ බුදුරජාණන් වහන්සේ සතර නැත්තම් මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ. දැන් එතකොට පින්නතුනි හිතලා බලන්නකෝ, අපි ඒ අතින් කොච්චර වැටිලාද නේද, දුර්වල වෙලාද? දැන් මේ තෙරුවන් සරණ ගිය අයගේ ගතිය ස්වභාවය පේනවනේ. ඒ අය එක්ක වෙච්චාම ධාර්මික කතාව, ධම්මීවා කතා, ධර්ම සාකච්ඡාවක්, බණපදයක් ගැන කතා කරන්නේ. එහෙම අවස්ථාවක් නැත්තම් එහෙම අරියෝවා තුන්නි භාවෝ ආර්ය තෘස්නීම් භාවයේ හෙවත් යම්කිසි කර්මස්ථානයක භාවනා වක් වඩමින් නැත්තම් මෙනෙහි කරමින් ඉන්නවා. ඒ දෙක තමයි කරන්න තියෙන්නේ. රැස් වෙච්ච පිරිස විශේෂයෙන් බුදුහාමුදුරුවන්ගේ බණපදයක් ගැන කතා කිරීම. ඒක මෙලවටත් හොඳා, පරලොවටත් හොඳා, දෙලවටම හොඳා. අපිට අද වෙනකොට අපි ඒවෙන් හුඟක් බැහැර වෙලා. දැන් අර බුදුහාමුදුරන් කාලේ හම්බෙච්චාම අහන කතන්දරත් එක්ක අපි අද වර්තමානයේ සංසන්දනය කරගත්තාම නේද? අපි හෙව්වොත් මොකද්ද වඩන්නේ කියලා, පිස්සෙද්ද කොහෙද කියලා කියයි. ආයෙ එහෙමම කියනවා. පිස්සුද කොහෙද? ඒ එහෙම තත්ත්වයක් තියෙන. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා හම් වෙච්ච වෙලාවේ උන්වහන්සේලාට මං කිව්වේ ඒකයි, ධම්මීවා කතා නිතරම බණපදයක් ගැන කියලා දෙනවා, ධාර්මික කතාව. ඒක ඉතින් හොඳයි. හැමතිස්සෙම මොනවා හරි බණපදයක් ඒක කියලා කතා කරන්න පුළුවන් නම් තව කෙනෙකුගේ දැනුම දියුණු වෙනවනේ, යමක් දැනගන්නවනේ, ධර්මය චරිතායනය කරගන්න මහන්සි ගන්නවනේ. ඒ නිසා ඒ බණපදයක් ගැන කියන එක හොඳයි. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතර ප්‍රකාශ කරනවා, මහණෙනි මම අතීත සිද්ධියක් කියන්නම්. අතීත සිදුවීම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ භූත පුබ්බම් භික්කවේ කියලා. භූත පුබ්බම් භික්කවේ දේවාසුර සංගාමෝ දජග සූත්‍රයේ තියෙන සමූපබ්බූල්වාහෝසි වගේ අපි කියන්නේ අර මේ එකෝමත්යක රටක කියලා අපි පුංචි කාලේ කතන්දර ඇහුවේ. ඒ වගේ ක්‍රමයක් නේද එකෝමත්යක රටක කියලා. භූත පුබ්බම් භික්කවේ මහන්නේ පෙර වෙච්ච දෙයක් කියන්නම් මං කියලා පැරණි කතන්දර කියන බුදුහාමුදුරු. මහණෙනි පෙර අරුණවතී කියලා රාජධානියක් තිබුණා. අරුණවතී රාජධානිය, අරුණව කියලා රජ කෙනෙක් හිටියේ අරුණවතී රාජධානි. ඒ රාජධානිය ඇසුරු කරගෙන
සිකී කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. දැන් සිකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට සත්බුදුරජාණන් වහන්සේලාගේ ලැයිස්තුවේ දෙවෙනි තැනටයි හම්බ වෙන්නේ නේද? විපස්සී, සිකී, වෙස්සභූ, කකුසඳ, කෝණාගම, කාශ්‍යප ගෞතම. විපස්සිස්ස නමතු චක්කුමන්තස්ස සිරිමතෝ සිකිස්සපි නමතු සිකී බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ ගෞතම අපේ බුදුරජාණන් වහන්සේට කලින් බුදුවරු දැන් අපේ බුදුරජාණන් වහන්සේ එක්කලා හතයිනේ සත්බුදුරජාණන් වහන්සේ විපස්සී සීකී දෙවෙනි තැනට එන්නේ. එතකොට කල්ප කෝටි ප්‍රකෝටි ගානක් එහා හිතා ගන්නවත් බෑ අපිට. එතකොට මේ විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවතිච්ච කාලේ අරුණවතී කියන රාජධානී අරුණව කියන රජුරුව රාජ්‍ය කළා. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට වගේ සීකී සම්මා සම්බුදුරජාණන් වහන්සේට අග්‍රශ්‍රාවක දෙනමක් හිටියා අභිභූ මහරහතන් වහන්සේ සහ සම්භව මහරහතන් වහන්සේ කියලා දෙනමක්. දැන් ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානය ලැබෙන්නේ අපේ සම්බුද්ධ ශාසනයේ ධර්ම සේනාපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේට. සාරිපුත්‍ර මහරහතන් වහන්සේට ඉර්ධිමත් අය අතර අග්‍රස්ථානය ලැබෙන්නේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට. අන්න ඒ වගේ සීකී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකින් වහන්සේලා දෙනම අභිභූ මහරහතන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි. සම්භව කියන මහරහතන් වහන්සේ මහා ඉර්ධිමත්. ඉතින් දවසක් සීකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ අභිභූ මහරහතන් වහන්සේට කතා කරලා කිව්වා මහණ අපි දෙනම යමු බ්‍රහ්ම ලෝකෙට. බ්‍රහ්ම ලෝකෙට යන් කිව්වා. කවුද මේ කියන්නේ? සීකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අභිභූ මහරහතන් වහන්සේට කියන්නේ. දැන් කොහොමද බ්‍රහ්ම ලෝකෙට යන්නේ? ළඟදෝක තියෙන්නේ, කිට්ටුවකද තියෙන්නේ, බබලව? දැන් දේවතල වලට එහා ගියත් ඊටත් එහානේ තියෙන්නේ නේද? දැන් මනුස්ස ලෝකෙට ඉහෙලින් නැතිනවා කියන්නේ චාතුර්මහරජිකේ. ඊටත් ඉහෙලින් තාවතින්සේ, යාමය, තුසිතය, නිම්මාන රති, පරිනිම්මිත වසවත්තිය. ඕන් ඊළඟට බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය, අපමානාභය, ආභස්සරය, ඔය විදිහට අකනිට්ඨක කියලා තැනට එනකල් තියෙනවා. දැන් අභිභූ මහරහතන් වහන්සේට කතා කළා මහණ අපි එහෙනම් බඹලොවට යන් කියලා. ඒ සූත්‍රයේ අරුණවතී සූත්‍රයේ සඳහන් වෙනවා, මේක සංයුත්ත නිකායේ තියෙන්නේ. සඳහන් වෙනවා අභිභූ මහරහතන් වහන්සේත් සීකී සම්මා සම්බුදුරජාණන් වහන්සේත් බඹලොවට වැඩිය හැටි. බලමා පුරිසෝ සම්මිංජිතං වා බාහං පසාරේය. පසාරිතං වා බාහං සම්මිංජෙය. ඒ කියන්නේ ශක්තිමත් මිනිස්සෙක්. බලවා පුරිසෝ කියන්නේ ශක්ති සම්පන්න මිනිස්සෙක්. මේ වකුටු කරගත්ත අත එකපාට දිගාරින්නේ. දැන් බලවත් පුරුෂයෙක්ට තමයි නැත්නම් ඔය වාත ආබාධ හිරි තියෙන අයට එකපාට දිගාරින්න බෑනේ නේද? අම්මේ අම්මේ කියලා බොහොම අමාරුවෙන් තමයි අතපය දිගරගන්නේ. එහෙමනේ. හැබැයි බලවත් ශක්තිමත් පුරුෂයෙක් එහෙම නෙමෙයි. අකුල ගත්ත අත බොහොම ක්ෂණයක් තුල දිගාරිනවා. ඒ දිගාර අත මේ බොහොම ඉක්මනින් එයා අකුල ගන්න. අන්න ඒ වගේ බොහොම ස්වල්ප කාලයක් තුල තමයි
සිකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ අභිභූ මහරහතන් වහන්සේ සමග බඹලොවට වැඩියි. දැන් වැඩියා. වැඩියට පස්සේ දකින්න තියෙන ඉන්නවා බ්‍රහ්ම පිරිස. බ්‍රහ්ම පාරිසද්ද්‍ය. පාරිසද්ද්‍ය කියන්නේ බඹ පිරිස. සිකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නතුනි අභිභූ මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා මහාන ඔබ මේ බ්‍රහ්ම පිරිසට ධම්මියා කතාය සන්දස්සේසි සමාදපේති සමුත්තේජේසි සම්පහන්සේසි මේ බඹ පිරිසට බණ කියන්න කියලා කිව්වා. බ්‍රහ්ම පිරිසට බණ කියන්න කිව්වා. අභිභූ මහරහතන් වහන්සේටයි සිකී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන තමන්ගේ ගෝලයට. එතකොට උන්වහන්සේ මොන දැන් බණ කියනවා. ධම්මියා කතාය සන්දස්සේසි. බුදුහාමර කිව්වනේ ධර්ම කතාව ධර්මයේ පෙන්වන්න කිව්වනේ සන්දස්සේසි. එතකොට මේ ධර්මය කියලා දෙන්නේ නේද සම්දර්ශනය කරනවා පෙන්නනවා මෙහෙමයි මෙහෙමයි කියලා. එහි සමාදම් කරවනවා. සමාදපේති. ඒ කියන්නේ හික්මෙන්ද හික්මේනෝ. දැන් බොහෝ වෙලාවට අද වෙනකොට මේ අර ධර්මයේ ඇහුවට හික්මීම කියන පැත්ත නැහැනේ නේද? ඕන තරම් දන්නවා. මේ අර හික්මීම කියන පැත්ත තමයි නැත්තේ. දැන් මේ දවස්වල බලන්නකෝ නේද? බණ කියන අය බලන්නකෝ නේද? අතහරින්න කියන අය බලන්නකෝ. අටේ වෙන දේවල් හැමෝම නෙමෙයි අතලොස්සක් පේනවනේ. ඉතින් ඒවා නරක පූර්වාදර්ශ යන හැටි නේද? ඒ ශික්ෂණය හික්මීම නැහැ. හික්මීම නැහැ. එතකොට දැන් මේ අභිභූ මහරහතන් වහන්සේ ධර්මය පෙන්නවා. එහි සමාදම් කෙරෙව්වා. සමුත්තේජේති තෙද ගැන්නුව කියන්නේ වීරය කරනවා මේ ධර්මයේ හැසිරෙන්න උනන්දු වෙනවා. සමුත් උත්තේජනයටපත් වෙනවා කියලා කියන්නේ ශරීරයක් අරගන්නේ. සම්පහන්සේසි හිත සාන්ත භාවයට පමුණුනවා. එතකොට ඔය බ්‍රහ්ම පිරිසට අභිභූ මහරහතන් වහන්සේ ධර්මයේ ඔහම දේශනා කළා. දේශනා කළා මොකද ඒ බඹලව හිටපු බ්‍රහ්මයෝ උජ්ජායන්ති කීයන්ති විපාචෙන්ති අභිභූ මහරහතන් වහන්සේට නින්දා කළා. දොස් කිව්වා. තැන් තැන්වල කතා කළා. බලන් ගියාම බබලවත් මේ ලෝවාගේ තමයි නේද? ඈ දැන් අභිභූ කියන මේ මහා ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයේ සිටින සිකී සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රශ්‍රාවක අභිභූ මහරහතන් වහන්සේ බඹලොවට වැඩලා බුදුහාමුදුරන්ගේ අනුදැනීම ඇතුව ධර්මීය දේශනා කරපුවාම බ්‍රහ්මියෝ දෝෂාරෝපණය කළා නින්දා කළා. උජ්ජායන්ති කේයන්ති විපාජෙන්ති මොකක්ද දොස් කිව්වේ? මොකක් කියලාද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේද්දි මුන්නාන්සේ බණ කිව්වයි කියලා. ගුරුවරයා ඉන්නේද්දි ගෝලයා බණ කිව්වා. ඒක හරි නෑ කියලා බ්‍රහ්මයෝ නිඳා කළා. ආශ්චර්යයක් අද්භූත කාරණාවක් මේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේද්දි මේ අභිභූ මහ තෙරුන් වහන්සේ ධර්මීය දේශනා කළා. ඒක ගැළපෙන දෙයක් නෙමෙයි කියලා නිඳා කළා බ්‍රහ්මයෝ. දැන් ලොකු හාමුදුරුව පන්සලේ වැඩ ඉන්නේ නැද්දි පොඩි හාමුදුරුව බණ කිව්වොත් එහෙම කැමති නැහැ නේ.
නේද? පොඩි හාඳුරු ලොකු හාඳුරු ඉන්නේද්දි පොඩි හාඳුරු බන්නට ගියොත් එහෙම කැමති නෑ. අර බ්‍රහ්මයෝ වාගේ තමයි බලපුවා. නේද? ලොකු හාඳුරු නැත්තම් යෝගට් එකක් ගේන්න යන්නේ පන්සලට දාන කියනකොට සමහර ලොකු හාඳුරු ඉන්නවා නම් තමයි ඒ වගේ ඉන්නේ. එහෙම තියෙනවා. දැන් අභිභූ මහරහතන් වහන්සේ අර විදිහට සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති. උන්වහන්සේ ඉතාමත්ම හොඳින් මේ බ්‍රහ්ම පිරිසට ධර්මය පෙන්නුවා. ධර්මය දැක්කුවා. එහි සමාදන් කෙරෙව්වා. තෙදගැන්නෙව්වා. සිත සාන්ත භාවයටත් පමුණුවෙව්වා. හැබැයි ඔවුන් දෝෂ ආරෝපණය කරා. භාග්‍යවතුන් වහන්සේ වැඩින් නැද්දි බණ කිව්වයි කියලා. සිකිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ අභිභූ හාමුදුරුවන්ට කියනවා, මහාන ඔබට මෙන්න මෙහෙම දෝෂ ආරෝපණය කරනවා බ්‍රහ්මයෝ. මේ බඹ පිරිස ඔබට අවමන් කරනවා, නිඳා කරනවා. ඒ නිසා ඔබ ඔවුන් සංවේගයට පමුණුවන්න කිව්වා. සංවේගයට පමුණුවන්න කිව්වා. හොඳයි ස්වාමීනි කියලා අභිභූ මහරහතන් වහන්සේ නැවත ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තා. දිස්සමානේන පිකායේන ධම්මං දේසේති. හොඳට උන්වහන්සේගේ ශරීරය බ්‍රහ්මයන්ට පේන්න ධර්මයේ දේශනා කරනවා. අදිස්සමානේන පිකායේන ධම්මං දේසේති. හඬ ඇහෙනවා පේන්නේ රූපය. දැන් 이르දි ප්‍රාතිහාර්ය දක්වමින් තමයි බණ කියන්නේ. දැන් ධර්ම දේශනා හඬ ඇහෙනවා. හැබැයි රූපේ පේන්නේ නැහැ. දැන් ගුවන් විදුලි එහෙම අහනවා හාමුදුරුවන්ගේ රූපේ පේන්නේ නැහනේ. නේද? ඒ වගේ. දැන් හඬ ඇහෙනවා රූපේ පේන්නේ නැහැ. එක පාට රූපේ පේනවා ධර්ම දේශනා කරනවා. පේන රූපේ උඩුකය පේන්නේ නැහැ, යටිකය විතරක් පේනවා. ධර්ම දේශනා කරනවා. යටි කය පේන්නේ, උඩු කය විතරක් පේනවා. ධර්මයේ දේශනා කරන ඔය විදිහට පින්නතුනි ඔය ටිකයි කිවි අටුව අය ගොඩක් තියෙනවා විස්තර. අභිභූ මහරහතන් වහන්සේ නානාවිධ 이르දි ප්‍රාතිහාරේ පාමින් ධර්මයේ දේශනා කළා. ධර්මයේ දේශනා කළා අර බඹ පිරිසට. එතකොට මහා බ්‍රහ්ම බඹලොව හිටපු බ්‍රහ්මයන්ගේ හිත බොහොම සතුටු වුණා. ආශ්චර්යයි අද්භූතයි, මුන්වහන්සේගේ ආනුභාවේ මහ පුදුමයි නෑ කියලා ඔන්න සතුටු වුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මැජික් පෙන්නනවා නම් වාගේ කැමති. ඒක නෙමෙයි පේන්නේ නේද? අර බ්‍රහ්මයෝ කියන්නේ පින්නොසි අපි වාගේ නෙමෙයි. හොඳට මේ ධර්මය බොහොම අවබෝධ කරගන්න හොඳ ඥාන ශක්තියක් තියෙනේ මයනේ. ඒවිය උපදින්නේ ශ්‍රද්ධා, සීල, සුතචාග, පඤ්ඤා කියන සීක බල ධර්මයන් හොඳට පුරුදු පුහුණු කරගත් අයනේ ඔය ඉන්නේ ගිහිල්ලා. ඒ උන්දලාගේ උනත් පේනවනේ වැඩේ හැටි. එතකොට මේ ඒ ප්‍රසාදයටපත් උනේ අර නිකන් ටිකක් එහෙම මෙහෙන් වැඩ ටිකක් පෙන්නුවාම තමයි. ඉද්දි ප්‍රාතිහාරි පාමින්නේ ධර්මය දේශනා කළේ. පේනවා පේන්ට දේශනා කරනවා. දේශනා කරනවා රූපය පේන්නේ නෑ, උඩු කය විතරක් පේනවා, යටි කය පේන විවිධ විදියට ඉද්දි ප්‍රාති. හරි සතුටු වුණා. දැන්ුණත් ඉතින් හුඟක් වෙලාවට අපේට පේනවා මේ රටේ බානේ හාමුදුරුවෝ අඟල් දෙකක් තුනක්වත් උඩින් යනවාද? මොනව හරි අමුතු එකක් නෑ බලාපොරොත්තු වෙන්නේ. එහෙම නිකන් එක්ක මේ රැස් විහිදෙනවද? නෑ. බෝධියෙන් මොකක් හරි රූපයක් එහෙම එළියට ඇවිල්ලා තියෙනවද? දැන් රුවන් එළිසෑයට වඳින්න ගියත්, සෝමාවතී වඳින්න ගියත්, වඳිනවට වඩා බලන්නේ අර කොත් කැරැල්ල දිහා. රැස් විහිදෙනවද? නැත්තම් ඒක නිකන් හරියන්නේ නැහැ වැඩේ.
එහෙම එකක් තියෙන්නේ හරි ඒක හොඳ නෑ දැන් ඔය අනුරාධපුරේට ගියත් ඔය සමහරලාට මහා පිංකම් වෙලාවල් වලට ඔය එක එක පූජාවල් තියන්නේ ගිහිල්ලා අර ගිනි ගමද්දානේ අර බලනවා උඩ දවසක් බපින්නොතින් මමත් ගියා ඉතින් ඔය පූජාවකට දැන් මේ මැජික් කියන්නේ ඇවිල්ලා ඔක කිව්වේ ඔක කමන්නේ ඒකත් කිව්වට මට හිතෙනවා හොඳයි කියලා ජයශ්‍රී මහා බෝධියේ තමයි මේ පූජාව දවල් දෙකට විතර දෙකට තුනට විතර උපාත කම්මලා මේ ඉර දිහා බලනවා ජයශ්‍රී මහා බෝධිය හොහේ තියෙන්නේ ඒ වෙලාවට දෙකට තුනට ඉර තියෙන්නේ ඉර දිහා බලනවා පරිවාර බෝධීන් වහන්සේලා වටේට ওই වැලිමලුවේ ඉන්නකොට ඉතින් දැන් ඉතින් අර අතු හෙල වෙනවා කොළ හෙල වෙනවා එතකොට ඉර පේනවා ඉරෙන් කොහොමද රැස් විහිදෙනවනේ අපි දන්න කතන්දරේ නේද ඉරු රැස් සූර්ය රශ්මි පුදුමයකුත් නෙවෙයිනේ හැබැයි ඉතින් කණ්ණාඩියින් නැතුව ඔය බලාගෙන කළු කණ්ණාඩියින් නැතුව ඉර දිහා බලාගෙන හිටියාම ටිකක් වෙලා ගිනි කන වැටෙනවා ඒකට කියන්නේ ගිනි කන වැටෙනවා කියලා බලන බලන හැමතැනම එක එක පාටට පේන්න ගන්නවා ඊට පස්සේ ඉතින් සාදුකාර පවත්ත. ඉතින් ඒක දෙයනේ ඉරේ රැස් විහිදෙනවනේ ඉන්න. ඉරේ රැස් විහිදෙනවා. ඉර දිහා බලලා තමයි සාදුකාර කියන්නේ. සැබෑවටම ශ්‍රද්ධාව හිතේ තියාගෙන තුනුරුවන් පිළිබඳව හැඟීමක් මෙනේ තිබුණා නම් බලන්නේ මේ රැස් විහිදෙනවද කියලා නෙමෙයි. ඔය කියන්නේ මොකක් හරි නිකන් මැජික් එකක් පේන්න ඕනේ. සෝමාවතී වන්දනා කරන්න ගියත් බලන්නේ කැමරා අරගෙන බලන්නේ දැන් මේ රැස් විහිදෙනවද කියලා. අපි ඉන්න තැන් කොච්චර දුර්වලද බලන්නකෝ. බුදුහාමුදුරුවන්ගෙන් රැස් විහිදෙනවද? පිළිම වලින් රැස් විහිදෙනවද? ඉතින් දැන් මේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම පිරිසට අබිභූ මහරහතන් වහන්සේ ඔය ධර්මය දේශනා කළ අර විදියට ඉර්ධි ප්‍රාතිහාරේ පාමි. ඒ කියන්නේ මැජික් වාගේ. ඉර්ධි ප්‍රාතිහාරේ පාන්න එපා කියලා අපේ බුදුහාරු භික්ෂුන්ට නියම කළානේ. මොකද මේ මිනිස්සු ඔව්වට පහ දිනනවා. ඒවට පහ දිනනවා. දැන් සාමාන්‍යයෙන් හාමුදුරනමකට පුළුවන් නම් මොකක් හරි විදිහට මැජික් පෙන්වන්න එහෙම ඒරාග ඉතින් බලාගෙන තිබුණ බැල නොකඩියේ නැහැටි මැජික් වාගේ එකක් පෙන්වන්න පුළුවන්කම තියෙනවනะ අන්න රහත් වෙලා හඳුරු ප්‍රාතිහාර්ය පානවා කියලා ඉතින් ඕවට තමයි කැමති නතුමි අනිත්‍ය දුක්ඛ අනාත්ම ඕ දේශනාව අහන්න කැමති වෙන්නේ නැහැ එතකොට අබිභූ මහරහතන් වහන්සේ ඔහොම ධර්මය දේශනා කළා මේ අය බොහොම සතුටු වුණා. ඒ වෙලාවේ අබිභූ මහරහතන් වහන්සේ සීකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන ස්වාමීනි මේ ඔබ වහන්සේ මට දවසක් කිව්වා මේ සහස්ත්‍රී ලෝක ධාතුව තුල හඬ පතුරවීම පතුරවන්නත් ඔබට පුළුවන් කියලා. ඔබට පුළුවන් වෙයි කියලා. සීකේ බුදුහාමුදුර කියන දැන් ඒකට වෙලාව ඔබ සහස්ත්‍රී ලෝක ධාතුවේ හඬ පතුරවන්න. දැන් ඉතින් වැඩ පෙන්වන්න හොඳ වෙලාව කියලායි මේ කියන්නේ. ඇයි මේ බ්‍රහ්මිය අසතුටු වෙච්ච වෙලාවේ සතුටු වෙනා දැන් තවත් ඔබ වහන්සේ මේ ඔබ වහන්සේගේ හඬ පැතිරවීම ගැන පතුරවන්න කිව්වා සහස්ත්‍රී ලෝක ධාතුවේ. සීකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවසරයේ පරිදි අබිභූ මහරහතන් වහන්සේ දස සහස්ත්‍රී ලෝක ධාතුවට මැහෙන්න ප්‍රකාශ කරනවා ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාථ මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සති ආරභත දැන් මේ ගාතාව තමයි මාතෘකාව කරගත්තේ.
ආරභත කියලා කියන්නේ පටන් ගන්න ආරම්භ කරන්න. නික්කමත නෛෂ්ක්‍රම්‍ය කරන්න නික්මෙන්න. පංචකාමයන්ගෙන් ඈත් වෙන්න. යුඤ්ජත යෙදෙන්න බුද්ධ ශාසනේ මේ ධර්ම විනය දෙකේ යෙදෙන්න. මේ පටන් ගන්න ඕනේ. ආරභත නික්කමත යුඤ්ජත එහුඟා විස්තර කරන්න ඕනේ වචන තුන. ආරම්භයක් පටන් ගැනීමක් තියෙන්න ඕනේ. ඒකට උත්සාහය අවශ්‍යයි. කම්මැලිකම ඇති කරවන කරුණු කාරණා හඳුනගෙන ඒවැයින් ඈත් වෙලා පටන් ගන්න ඕනේ. ආරම්භයක් තියෙන්න ඕනේ. බොහෝ දෙනෙකුට යම පටන් ගන්නයි යම නික්කමත නෛෂ්ක්‍රම්‍ය කරන්න නෛෂ්ක්‍රම්‍ය නික්මෙන්න යුඤ්ජත යෙදෙන්න මේ ප්‍රතිපදාව තුල බුද්ධ ශාසනය කියන්නේ ඒකයි. බුද්ධ ශාසනය ධර්ම විනය කියන වචන දෙකත් පාවිච්චි කරනවා. එනිසා මේ ප්‍රතිපදාවේ යෙදෙන්න ආරම්භ යෙදීම ඒකට තව වචනයක් අපි කියනවා ධර්ම ප්‍රතිපත්තියේ යෙදීම කියලා. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදීම. දැන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙනවා කියලා කියන්නේ තිසරණ සරණ ගිය කෙනෙක් වෙන්න ඕනේ. තේසු සරණේසු තුනුරුවන් සරණ ගිය කෙනෙක් වෙන්න ඕනේ. පංචසු සීලේසු පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් වෙන්න ඕනේ. දසසු සීලේසු දසසිල් ආරක්ෂා කරන කෙනෙක් වෙන්න ඕනේ. මාසස්ස අට උපෝසතේ කරෝති. පොයට අනිවාර්යෙන්ම අටසිල් සමාදන් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම කියලා කිව්වේ මම මේක බුද්ධ ආගමේ තියෙන නීතිය. මේ මොකද දෙනෙක් කියනවානේ නීති නෑ කියලා. නීති නෑ කියලානේ කියන්නේ. බුද්ධ ආගමේ නීති නෑ කියලා කියනවා. මං කියන්නේ එහෙම කියන්න වටිනවද? මොනවා දැනගෙනද කියන්නේ? සූත්‍ර පිටකේ දෙවියෝරු දේශනා කරපුවක් තියෙනවා, බුදුහාරෝ දේශනා කරපුවක් තියෙනවා. එතනින් ගියාම ශ්‍රාවක සාරිපුත්ත ආදී මහරහතන් වහන්සේලා දේශනා කරපුවක් තියෙනවා සූත්‍ර පිටකේ. හැබැයි විනය පිටකේ දෙවිවරුවත් හාමුදුරුවරුවත් කවුරුවක්වත් නැහැ, බුදුහාඳුර විතරයි. විනය පිටේ කියන්නේ නීති. පරාජිකා පාචිතේ චුල්ලවග්ග මහවග්ග පරිවාර කියලා. එතකොට බුදුහාමුදුරුව විතරයි මේ නීති පනවල තියෙන්නේ. නීති තියෙන්නේ බුදුදහමේම පමණයි. වෙන ආගම් වල කොහෙද නීති? පෙන්වන්නදලා කොහෙද නීති තියෙන්නේ කියලා. ඔය බුද්ධාගමේ මේ නීති නෑ කියලා මහ ලොකුවට කයිවරු ගහන අයට මම මේ කියන්නේ. වෙන ආගම් වල මොනවද තියෙන නීති පෙන්වන්නදලා. බුද්ධාගමේ තියෙන නීති විනය පිටකය කියන්නේ නීති පද්ධතිය. එනිසා මේ පොයට සිල් සමාදන් වෙන්න නීතියක් තියෙනවා. නීතිය වළංගු වෙන පිරිසක් ඉන්නවා. හැබැයි දැන් අපිට ශරියා නීතිය වළංගු නැහැනේ, අපි මුස්ලිම් නොවන නිසා නේද? තෙරුවන් සරණ ගිය කෙනාටයි වළංගු වෙන්නේ මේ මාසස්ස අට උපෝසතේ කරෝති. පොයට අට සිල් සමාදන් වීම. තෙරුවන් සරණ ගිය කෙනෙකුට තමයි ඒක කරන්නේ, අනිත් අය කරන්නේ නැහැ. තේරුණාද මේ කියන එක? තෙරුවන් සරණ ගිය කෙනෙක් අනිවාර්යෙන් පොයට සිල් සමාදන් වෙයි. එයා එදාට පාටි වලට යන්නේත් නැහැ, වෙඩින් වලට යන්නේත් නැහැ, රෙදි හොදන්න ගෙදර ඉන්නෙත් නෑ, පොලට යන්න ගෙදර ඉන්නෙත් නෑ. එයා ඒක කරනවා. ඒකනේ මුස්ලිම් මිනිහා සිකුරාදට පල්ලියට යන වෙලාවට කඩේ වහලා යන්නේ. ඒක එයාට ඒ නීතිය. එයා ඒක කරනවා. එනිසා තෙරුවන් සරණ ගිය කෙනාට තියෙනවා නීතියක්. මොකද පොයට සිල් සමාදන් වෙන එක ඒක නීතියක්. තෙරුවන් සරණ ගිය කෙනෙකුට තරණ නොගිය අයට ඉතින් ඒක අදාළ නෑ. එක ගෙදරම ඉන්න පුළුවන් නෑ, පිරිසම ඉන්න පුළුවන්,
තෙරුවන් සරණ ගියායි ඉන්න පුළුවන් නොගියායි ඉන්න පුළුවන් ගමක 10ක් 15ක් තෙරුවන් සරණ ගියායි ඉන්න පුළුවන් අනිත් අය තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ මේක තමයි මේකේ ඇත්ත කතාව එහෙනම් ඔන්න තේසු සරණේසු පංචසු සීලේසු දසසු සීලේසු මාසස්ස අට උපෝසතේ කරෝති ඔය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මාතරං උපට්ඨපේති අම්මට සලකන එක කිසිදු දෙයක් බලාපොරොත්තු නොවි දෙමව්පියන්ට සලකන්න මෙහෙම කියලා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා පිතරං උපට්ඨපේති තාත්තට සැලකීම මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ධම්මිකේ සමන බ්‍රාහ්මණේ උපට්ඨපේති මහාන බමුණන්ට සැලකීම මේක ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අම්මා ළඟ තිබිච්ච මුදු මාල අගස්ති මාල ටික බලාගෙන සලකන්න එපා බැංකු පොතේ සල්ලි ටික ගන්න බලාගෙන සලකන්න යන්න එපා ඒ නිසා මේ අම්මට තාත්තට සලකනවා කියන එක මේ ඒවට ඉතින් කතන්දර නම් ගොඩාක් තියෙනවා නේ ඒවා කියන්න ඕනේ නැහැ ඔබ මේ ඒවා හුඟක් දන්නවා බණ කතාත් දන්නවා මේ අද සමාජයේ වෙන දේවලුත් දන්නවා ඒ නිසා දෙමව්පියන් කිසිම එයාගෙන් කිසි දෙයක් බල අඩුම තරමේ ළමයි බලා ගන්නවත් කියලා හිතාගෙන සලකන්න යන්න එපා මොනුබුරෝ මිනිබිරියෝ බලා ගන්න දැන් අද තියෙන්නේ කෙලින්ම අම්මා තාත්තට අද තියෙන්නේ කෙලින්ම මොනුබුරෝ බලන්න මිනිබිරියෝ බලන්න නැත්තම් ඉතින් හොඳ නැහැ අනිත් අයගේ මූණවල් දරුවන්ගේ දරුව බලන්න ඕ නැත්තම් ඉතින් එහෙන් ගස්සගෙන යනවා මෙහෙන් ගස්සගෙන යනවා අහිංසක අම්මල තාත්තලා තව අවුරුදු කීයක්ද ජීවත් වෙන්නේ මේ ලෝකේ ඒ කට්ටියට සතුටින් පිනක් දහමක් කරගන්න අවස්ථාව උදා කරගන්න කොච්චර ඒ අය අපි වෙනුවෙන් මහන්සි වෙලා තියෙනවද ධර්මානුධර්ම ප්‍රතිපත්ති එකක් තමයි මාතරං උපට්ඨපේති පිතරං උපට්ඨපේති අම්මට තාත්තට උපස්ථාන කිරීම ධම්මිකේ සමන බ්‍රාහ්මණේ උපට්ඨපේති මහණ බමුණන්ට සැලකී ඒක එහෙනම් කරන්න කල යුතු දෙයක් ඔය ධර්මානුධර්ම ප්‍රතිපත්ති ගැන තමයි මම කීවේ එහෙනම් ඒක ආරභත නික්ඛමත යුංජත බුද්ධ ශාසනය මේ ටික කරන්න ඕනේ එතකොට දුනාත මච්චුනෝ සේනං කෙලස් සේනාව කඩලා බිඳලා දාන්න කොහොමද නලාගාරංව කුංජරෝ නලාගාරංව නල කියන්නේ මොනවද නල ජල නල නල කියන්නේ ඔය අපි කියන්නේ බට කියලා නේද බට බටවලින් හදාපු ගේ නල අගාර නලාගාරං බටව වලින් හදාපු ගයක් හස්ති රාජයේ කඩලා බිඳලා සුණු විසුණු කරන දාලා සුණු විසුණු කරනවා වගේ අපේ මේ අතුලාන්තය ඇති වෙන කෙලස් ටික බිඳලා අයින් කරලා කඩලා දාන්න කියලායි කියන්නේ නල කියන ඒ වචනේ මේ දැන් නල කියලා කියන්නේ නැහැ නේද? දැන් අර බීම බොන්නේ නේද? ස්ට්‍රෝ එකෙන් නේද? බොනවා නේද? අර බෝතලෙට දාලා බටය. ඔක ඉස්සල්ලාම මේ ලෝකෙට හඳුන්වලා දුන්නේ කවුද? බෝසතාණන් වහන්සේ. නේද? බටෙන් බොන හැටි. නලපාන ජාතකය කියලා තියෙන්නේ. අර ඒකට බහින් නැතුව මේ දියට පොකුණට බහින් නැතුව බටය කරන් මේ උඩින් ඉඳලා අපූර්වට වතුර බිව්වා බලන්න අවුරුදු මේ 2000ක් නෙමෙයි 100000 මේ ලක්ෂයක් විතර එහානේ ඔය ඔක වෙන්න ඇත්තේ ඉතින් මේ නලාගාරංව කුංජරෝ බට වලින් හදපු ගයක් හස්ති රාජයේ කඩලා බිඳලා සුණු විසුණු කරලා දානවා වගේ
අපි ඇතුළත තියෙනවා රාග දෝෂ මෝහ මුල් කරගත් බරපතල කෙලෙස් ගොඩක්. ඒවා අයින් කරන්න කියලා කියන්නේ. කඩලා දාන්න කියන්නේ. යෝයිමස්මින් ධම්ම විනේ අප්‍රමත්තෝ විහෙසති මේ යමෙක් මේ ධර්ම විනේ අප්‍රමාදීව කටයුතු කරනවා නම් පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සති. පහාය ජාති සංසාරං. ජාති කියන්නේ ඉපදීම සංසාරය කියලා කියන්නේ. සංසාරය කියන්නේ මොකක්ද? සංසාරේ භවයේ දුක කියලා කියන්නේ. අනේ අපේ මේ සංසාරේ දුකයි කියලා නිකට අත තියාගෙනත් ඉන්නේ. සසර වසන තුරු කියලා කියන්නේ නේද? මොකද සංසාරය කියන්නේ? අපි කුසල අකුසල දෙකම කුසල අකුසල දෙකම කරමින් මෙරි මෙරි මේ භවයේ මොකද වෙන්නේ? සැරිසරනවා. ඕකයි සංසාරේ. සැරිසරන්න හේතු වෙන්නේ මොකද්ද? කුසල් අකුසල්. සැරිසරන්න හේතු වෙන්නේ කුසල් අකුසල්. ඒව කරමින් මේ සංසරණය. ආ සසර. එතකොට උත්පත්තියත් සසරත් නැති කරලා පහය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සති දුක් කලවර කරන්නේය. එනිසා අප්‍රමාදී පුජ්‍යලයක් වෙන්න ඕනේ. අප්‍රමාදී බව කියන්නේ එහෙනම් සිහියෙන් සැලකිල්ලෙන් කටයුතු කිරීම. සිහියෙන් සහ සැලකිල්ලෙන්. සිහියෙන් සැලකිල්ලෙන් හෙවත් අප්‍රමාදී පුජ්‍යලයා පින්වත්නි යමක් කරනකොට සකසා සක්කච්ඡකාරී සකසා පිළිවෙලකට කරන්නේ. සාතච්ඡකාරී නිරන්තරයෙන් කරනවා ඉඳහිට නෙමෙයි නිරතුරුවම කරනවා. අටිතකාරී නොහැරම කරන අත්තරින්නේ සිරි සමාදන් වෙන එක අතාරින්නේ දන් දෙන එක අතාරින්නේ පිළි දන් දෙනවා කියලා එහෙම මෙහෙම දෙන්නේ සක්කච්ඡන් දානං දේති බණහන කොට එහෙම මෙහෙම බණහන්නේ සක්කච්ඡන් ඒව සුනෝ මිනෝ අසක්කච්ඡා බොහොම සකසාමයි කරන්නේ. එතකොට අප්‍රමාදී පුජ්‍යලයාගේ ස්වභාවය අත්තරින්නේ නෑ යා අනෝලීන වුත්තිකෝ නොපසුබස්නා උත්සාහය ඇති පහු බහින්නේ නැහැ. කොච්චර වුණත් මොන බාධාවවත් පහු බහින්නේ නැහැ. ආසාව අත්තරින්නේ නැහැ. පින්නට දහමට තියෙන ආසාව වීරයෙන් යුක්තව කටයුතු කරනවා. වායමේ තේව පුරිසෝ යාවත් තස්සනි පද වීර කරන කෙනාට තමයි අර්ථ සිද්ධිය සැලසෙන්නේ. එනිසා පින්නතුනි මේ අප්‍රමාදී කියන වචනය සම්බුද්ධ ධර්මයේම කැටිවෙච්ච වචනයක්. ඉතින් අප්‍රමාදීව මේ කටයුතු කරපුවාම පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සති මේ දුක් කෙලවර කරන්න පුළුවන්. මොකක් හරි හිතාගන්න ඕනේ අපි යමක් මේ ශාසනය තුල අපි පුරුදු පුහුණු කරගෙන යන්න ඕනේ කියලා. දැන් සමහරු බලා ඉන්නවනේ ඔක්කොම වැඩ ඉවර වෙලා මේ පින් දහම් කරන්න. දුව දීලා පුතාට ගෙනල්ලා මුණුබුරා සිස්සත්තේටත් ඉන්දෝලා ආය සාමාන්‍ය පෙළ විභාගයටත් තියලා උසස් පෙළටත් තියලා ඌත් මේ කසාද බන්දලා දීලා ඔක්කොම කොල්ල ඉවරලා තමයි අපි නිල් ගන්නෙ. අපි භාවනා කරන්නේ දන් දෙන්නේ. ඉතින් අර මේ මූදෙන ආණ්ඩ ගිහිල්ලා මිනිස්සෙක් ගලක් උඩට වෙලා අඹුඩේ ගහගෙන ඉන්නවලු බලාගෙන දැන් මොකද ඉන්නේ? රළ ඉවර වෙන කල්ල ඉන්නේ නාණ්ඩ. ඒ මනුස්සයා රාල ඉවර වෙන කල් ඉන්නේ නාන්න. දැන් ඥානවන්ත උස්සාවන්ත වීරවන්ත මනුස්සයෙක් නම් මොකද කරන්නේ? ඔය රාල ඉවර වෙනවෙ ඔය දරුවෝ විභාගයට යන එක තිසත්තට ඉන්න එක දුවට දුව දෙන එක පුතා ඔව ඉවර වෙන්නේ නැහැ කවදාක්වත්. වීරවන්ත මනුස්සයෙක් නම් අර රාල පහරට ඒ ජලයට පැනලා මූදට පැනලා නාගෙන ගොඩට එනවා. ආන් එතෙන්ට එන්න ඕනේ. මොකදනේ කින්නේ රළ ඉවර වෙනකල් ඉවර වෙයි. ඉවර වෙයි රළ. එනිසා දැන් මේ ගාථාවේදී දේශනා කරන්නේ ඒක. අපි උත්සාහවන්ත වෙලා මේ ප්‍රතිපත්ති පූර්ණය කරන්න පුරුදු කරන්න මොනවා හරි දහම තුල පුරුදු කරගෙන යන්න. සීල් සමාදන් වෙන්න අපි නොකොට කොට සීල් සමාදන් වෙන්න.
බන භාවනාවක් කරන දන් දෙන්න දන් දෙනවා කියලා කියන්නේ මේ 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 අතන ගන්න කණ්ඩ ගන්න බත්මි ගානේ ටිකක් සතිකුරු දුන්නත් ඒක දානේ බත් සරලුවක්වත් දන් දීලා එහෙම දුන්නාම සතෙකුට කණ්ඩ තමන් කණ්ඩ කලි කණ්ඩ කලින් හරි අර කාලේ ඉවරලා කටු ටික නේ මං කියන්නේ කණ්ඩ කලින් දුන්නාම පූසෙකුට බල්ලෙකුට තිරච්ඡානගතේ දානන් දත්වා සතගුණානි සංසාපාටි කංකිතබ්බා එක කණ්ඩ වේලා දුන්නාම ඔය සතෙකුට තිරච්ඡානගතේ දානන් දත්වා සිරිසංගත සත්වයකට කෑම ටිකක් දුන්නාම ආත්ම භාව 100කදී ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙනවා එක වේලක දුන්නාම එක වේලක් දුන්නාම තුන් වේලක් කනවනේ සාමාන්‍යයෙන් ගෙදරනේ තුනට විතර නාලත් කනවා හතර වේලයි සමහර තුන් වේලක් සතෙකුට කන් දුන්නොත් 305 ඒවා සතියට හදලා බලන්න ඕක ගාන මාසෙට හදලා බලන්න ඕක ගාන අවුරුද්දට හදලා බලන්න ඔක ගාන කොච්චර පින්ද ඒව දාන පුරුදු කරා ඒව පුරුදු කරන්න බාලට පූසට ගහලා පන්නන්න නැතුව අපි පුරු අපි ඔවා මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒකනේ මහණෙනි මම තරම් දීමේ ආනිසංශ දන්නවනම් අතට ගන්න බත්පත තව කෙනෙකුට නොදී කන්නේ නැහැ කියලා ඒ තරම් ආනිසංසනේ නිසා මේව පුරුදු කරගන්න කල්පනා කරගන්න ඒ නිසා මීට වඩා කාලය අපිට ලැබෙන්නේ නැහැ අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වය පළහැල වානලුවාව පදිංචි විමලාවතී එදිරිසිංහ සුදීරාහා කෞසල්‍යා ඉලංගකෝන් දියණියන් ඇතුළු පවුලේ පින්වත් පිරිස තමයි මේ පින්කමේ දායකත්වය දරන්නේ මීට වසර 12කට පෙර අභාවයටපත් විස්රාම්ලත් විදුහල්පති IDS ඉලංගකෝන් මහත්මයාට පින් දෙන්නත් එම ඉලංගකෝන් පවුලේ අභාවප්‍රාප්ත සහෝදර සහෝදරයන් හා දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා එදිරිසිංහ පවුලේ අභාවප්‍රාප්ත සහෝදර සහෝදරයන්ට හා දෙමව්පියන්ට මේ වෙලාවේ පුණ්‍ය අනුමෝදනා කරනවා සියලු දෙනාගේ පෞල්වල මියගිය ඥාතීන් මේ වෙලාවේ සිහිපත් කරන අතරම අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන විමලාවතී එදිරිසිංහ මාතාවට දැන් අවුරුදු 90ක් වෙනවා වසර 90ක් ඉතින් මේ මෑණියන්ට මේ වෙලාවේ අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා සතවර සාධික කාලයක් මේ උතුම් වූ පුණ්‍යානුභාව බලයෙන් ජීවත් වෙන්න ශක්තිය ධෛර්ය නිදුක්ව නිරෝගීව සුවපත්ව ජීවත් වෙන්න ශක්තිය ධෛර්ය වාසනාව රත්නත්‍රයේ සුභාශිර්වාදේ ලැබේවා ලැබේවා කියලා අපි සාදු කියමු. ගිලන්ව සිටින විජේදාස කෝදාගොඩ පියාණන්ට මේ වෙලාවේ ආශිර්වාද කරනවා සෙත් පතනවා සහභාගී වූ සියලු දෙනාට මහායිම පෞල්වල අයට ආශිර්වාද කරනවා. ඒ වගේම මේ දූ සහ සම්බන්ධ වෙච්චලා සම්බන්ධ වෙන හැම දෙනාගේම නිවෙස්වල ඉගෙන ගන්න දූ දරුවන්ගේ අධ්‍යයන අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රැකියාවල ඉන්න හැම දෙනාගේම රැකියා කටයුතු සාර්ථක භාවයට පත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ විදිහට විමලාවතී එදිරිසිංහ ඒ වයෝවෘද්ධ පින්බර අම්මා සුදීරාහා කෞසල්‍යා ඊළඟ කෝන් දියණියන් දෙන්නත් එක්කලා අනිත් හැම දෙනාම සම්බන්ධ කරගෙන මේ ලෝකේ කරන්න පුළුවන් පින්කම් අතර උසස්ම ගණේ වටිනාම පින්කම මේ සිද්ධ කළේ ලක්ෂ ගානක් ධර්මය අහනවා එතකොට ඒ හැම දෙනා ඒ ධර්මය අහලා පින් දෙනවා නිසා මේ මෑණියන්ට මෑණියන් ඇතුළු ඒ දිනව රුදෙපල මහා පින්කමක් මේ වෙ සිද්ධ කළේ ජීවිතේ අපිට දැන් මේවා පටන් ගන්න ඕනේ මේවා කරගෙන යන්න ඕනේ ඒකට බෑ නෑ බෑ කියලා හිටියොත් ඉතින් නෑ බෑ තමයි නේද ආරභත නික්කමත යුංජතෝකනේ කිව්වේ ඒ නිසා ඒ වටිනා පින්කම සිද්ධ කර ඒ වයෝ වෘද්ධ ගුණ බර මෑණියන් ඇතුළු මේ පින්වත් හැමදෙනාටමත්
ධර්මශ්‍රවණය කළා වූ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම බුද්ධාදී උතුමන් වහන්සේලා විසින් නිවේසනසී වැඩිය වදාළ අජරාමර සංඛ්‍යාතම මහණිවරින් සැනසීම පිණිසම මේ පින පාරමී ධර්මයක් බවට පත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න අපවත් වේ වදාළ බෞද්ධ ආමාදජාලී නිර්මාතෘ දරණාගම කුසල ධම්ම නායක හාමුදුරු ඇතුළු පින්වත් ස්වාමින් වහන්සේලාටත් මේ පින් ලැබේවා දෙවියන් සහිත ලෝකයාටත් මේ පින් ලැබේවා රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සියලුම රණවිරුවන්ටත් මේ පින් ලැබේවා ඒ වගේම මේ රට ජාතිය මේ දේශය ආරක්ෂා කරන සියලු දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා අපි හැම දෙනාටම ප්‍රාර්ථනීය උතුම් බෝධියකින් උතුම් නිවනින් සැනසීමටම මේ පින හේතු වේවා වාසනාව වේවා පාරමී ධර්මයක්ම වේවා කියලා සාදු කියන්න ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු 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 සදහතුනි ඔබ අප සෑම දිනා වෙත මෙත් සිතින් ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාලේ පස්යාල මුරුතවල ධර්මචක්‍රාරාමාධිපති එල්ලක්කල මීවිටිය විදුහලේ ගරු විදුහල්පති ශාස්ත්‍රපති අවසරයි පූජනීය හාපිටිගම විජිත ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණී කිරීමෙන් අප්‍රස් කරගත් සියලු කුසල් දහම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් කරමු උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සෝය ළඟා කරගනු පිණිසම මේ සියලු කුසල් දහම් උන්වහන්සේටත් එකසේින්ම හේතු වාසනා වේවා සාදු 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 ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදැහැති දායක පිරිසට දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත පරිෂ්කාර පූජාවන් සිදු කරන්නට අවකාශ ලබා දෙමින් අපි ධර්මදේශනාව මෙලෙස නිමාවටපත් කරනවා පිනැති ඔබ සැමට සම්මා සම්බුදු සරණයි